හරි අමු මැනික කිසිම දෙයක් නොකිය අයියාමව ගෙදර එක්කන් ආවා. ආව ගමන් මංගේ කාමරේට මං ඇඬුවා. හිතේ දුක නැති වෙනකම් මං ඇඬුවා. ඇයිදෝ නෙමේ? අයියා මේ මම මේ තරම් අසරණ කරන්නේ මොකද මගේ පුතේ? මං අම්මා ළඟට ගිහින් අම්මා බදාගෙන ඇඬුවා. අඬ අඬා හිතට එන ඒවා ඔහේ කියෙව්වා. හර්ෂ අම්මලා නිසා මාව අතහැරියා. ඒත් අයියා මං නිසා අම්මලා අතහැරියා. සතුටින් ඉන්න තිබ්බ ජීවිතේ බෝඩින් වලට ඇවිත් මං වෙනුවෙන් දුක් ඉඳලා බලන් ඉඳලා ආදරේ වෙනුවෙන් කොහොමද මේ මෙච්චර කැපකිරීම කරන්නේ? අයියා කොහොමද මෙහෙම කළේ? එහෙම තමා මගේ පුතේ, සංසාරේ අපි පතාගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් ඒ සංසාරේ බැඳින් ලැබෙනකන් සමහර අය බලන් ඉන්නවා. කොහොම හරි බලා ගන්න උත්සාහ කරනවා. ඇත්තට මේ බැඳීම සංසාරික නම් අනිවාර්යෙන්ම ලැබෙනවා. තෝනි, ඔයා ඔයා ගැන මේ හිතලා බලන අතරක් ඔයා මොන කැපකිරීමක් හර්ෂ පුතා වෙනුවෙන් කළාද? අම්මේ, මට කියා ගන්න කිසිම දෙයක් නැහැ. මං අම්මේ බදාගෙන අඬපු එකමයි කළේ. අම්මේ, එතකොට හර්ෂව නෙවෙයිද මං පතාගෙන ආපු කෙනා? එහෙනම් අද කොහොමද පුතේ ඔයා මෙහෙම තනි වෙන්නේ? දැන් හිතන්න එපා රත්තර, අපිට අයිති නම් අනිවාර්යෙන් ලැබෙනවා. අයිති නැති නිසායි අපිට නැති වුණේ. ඒක ඇත්ත අම්මේ. මං ආයති නැති දේවල් වෙනුවෙන් අඬන්න තරම් අබ්බගතෙක් වෙන්නේ නැහැ. මං එහෙම කියලා කඳුළු පියදගත්තා. මගේ පුතා අයියාද කියපු දේ ගැන හිතලා බලන්න. අප්පච්චිත් කැමති අයියා ළඟට දූ යනවන. මම උනත් ඒකට කැමතියි පුතේ. පහුගිය දවස්වල අපිටත් වඩා පුතා ගොඩක් දුක් වුණා. ඔයා දිහා බලලා කලබල වුණා. ඒ ආදරේ හදවතින්මයි දෝනි. අම්මි එහෙම කියම් මගේ ඔළුවත් ඇදගලා රූම් එකෙන් එළියට ගියා. දෝනි, ඔයාගේ තීරණය මොකද්ද පුතේ? එහෙම ආගෙන අප්පච්චි මගේ රූම් එකට ආවා. අප්පච්චි, කියන්න මගේ පුතේ, මට ආයමන්ත ආදරය කරන්න බෑ අප්පච්චි. මං හිතන ශක්තිමත් නෑ. මට තවත් ධනයට රිද්දන්න බෑ. අඬන්න එපා පුතේ. ඔයාගේ තීරණය එක නම් අපි බල කරන්නේ නෑ. ඔය අතරින් නදියාව අපේ ගෙදර. එදා වගේ මදත් මගේ දුක සැප දෙකේදීම මං ළඟ. ඉතින් කොහොමද උඹට? වැඩක් නෑ බං, ඉන්නවා ඉතින්. මම මේ ගැන නදීට කියනවන් නැද්ද කියලා කල්පනා කරා. ඒ තව මාස දෙක තුනකින් කිසිවක් කාගෙවත් හංගන්න බැරි තරමට හැමදේම එළියට එනවා. ඊට කලින් මං කියනවා, මොනවද කල්පනා කරන්නේ බං? ආයමත් උඹ හර්ෂ ගැන හිතනවද? එහෙම නෙමෙයි කෙල්ලේ. ඇයි මේ අඬන්නේ? මං උන හැමදේම කිව්වා. දෙයියනේ තරු, උඹ ඔය තරම් මෝඩ වුණාද බං? ආදරේ නිසයි හැමදේම මං කළේ. දැන් කෝ ඉතින් ආදරේ? හරි ෂුනත් හැමදේම දැනගෙන නේද මේව කළේ? එයාට බනින්න එපා කෙල්ලේ. අනේ කටවහපන්, තවත් ඌව නළුව නෝඹ. මම ආයමත් කඳුළු පියදන් කතාව පටන් ගත්තා ඒ දනු අයිය ගැන. මෙච්චර කාලයක් එයා මං වෙනුවෙන් බලන් ඉඳලා මං වෙනුවෙන් කැප වෙලා පවුනේ දනා දියයා. පවුනේ එන්නම් කෙල්ලේ. අනේ බං කොහොමද එච්චර ආදරේ කරන්නේ? අපි මොනවද බං ආදරේ ගැන දන්නේ? දනු අය දෙවි කෙනෙක්. ඔවුනදේ මහා පවුකාරියක්. එහෙම කියන්න එපා කෙල්ලේ. ජීවිතේ එකපාරක් වැරදුනා. ඒත් ඒ ජීවිතේ හදාගන්න උඹට දෙවියෝ ආයමත් අවස්ථාවක් දීලා තියෙනවා. පුළුවන් නම් ඒ අවස්ථාව පරිස්සමට ගනි. ඒ අවස්ථාව අරන් මට ආයමත් දනු අයව රිද්දන්න බෑ බං. මං අදටත් ආදරේ හර්ෂට. අනේ මේ උඹ මගේ කුණුවර පහගන්න එපා. මෙච්චර මෝඩ වෙන්න එපා යකෝ. අනාගතය ගැන හිතපන්. අම්මා තාත්තා නැති වුණ දවසක උඹට මොකද වෙන්නේ? හැමදාම තනියම ඉන්නද? ඔයා කියන එක ඇත්ත දුව. මෙයාට අපි කිව්වට තේරුම් ගන්නෙ නැහැ. එහෙම කියාගෙනම රූම් එකට ආවේ අම්මි. අනේ එහෙම කියන්න එපා ඔයාලා. වෙන මොනා කියන්නද බං? උඹ පොඩි එකෙක් නෙවෙයිනේ ඔය තරමට. තේරුම් ගනින් දැන්වත් හිතපන්. මම මොකුත් මොනකයා මූණ බිමට හරවන් හිටියා. හරි හරි දැන් හිතන්න එපා. ඒක නෙමෙයි කෙල්ලේ. මොනවාද කන්නාස? මං හදන් එන්න. එහෙම විශේෂයක් නෑ තාම නා. ආස හිතුනාම කියන්න. නදී තව උදව්වක් ඕනේ උඹේ. කියපන් ඕන දෙයක්. මේක රහසක්. කවදාව මේ රහස හර්ෂ අයියට දැනගන්න තියන්න එපා. උඹයිලා හිරෝයයි පවුලේ අපේ පවුලේ විතරක් දැනගත්තාම හොඳටම ඇති. මං කියන්නේ
ලහිරු අයියා උනත් කියන්නේ නැහැ බය නැවෙ හිටපන්. ඒත් මේක දැනගත්තනම් ලහිරුට කේන්තියයි බං. දැන් වැඩක් නැහැ. එයාට යාගේ පාඩුවේ ඉන්න දෙමු. සතුටින් ඉඳීවි හර්ෂ. ඌට පින නැහැ. මං කිසිම දෙයක් නොකිය බිම් බලාගත්තා. කෙල්ලේ මං ගිහින් එන්න. හිට දිහාට ලහිරු අයියත් එනවා කිව්වා මාව. මාව ගන්න ටවුන් එකට. එහෙනම් පරිස්සමෙන් ඉඳපන්. හරි බම් පරිසමට අද දෙන්න කොහෙයි දන්නේ නැනේ. අද මෙච්චර ලස්සනට ඇවිත් තියෙන්නේ මේ. නදී ගියාට පස්සේ මං කල්පනා කරා. ඇත්තටම ගොඩක් කල්පනා කරා. මං තීරණයක් ගත්තා. ආදරය කරන්න බැරුණත් මට අයියා ළඟ ඉන්න පුළුවන්. හැම යුතුකමක්ම කරන්න පුළුවන්. මං අයියාව මෙරි කරනවා. පුළුවන් තරම් අයියට සලකගෙන එයා ළඟ වැටිලා ඉන්නවා. එහෙම හිතන මං දනුවයිට කෝල් එකක් ගත්තා. කියන්න දෝනේ අයි කතා කරන්න ඕනේ. ඉන්න මැනික මම එන ගම විනාඩි 5ක් දෙන ට්‍රැෆික් එකේ ඉන්නවා. හරි අයිය පරිස්සමට එන්න මුදු සරණයි. මොකද මැනික කතා කරන්න ඕනේ කිව්වේ. මොන හරි කන්න ඕනේද මොනාද ඕනේ කියන්න මං අරන් ඉන්නවා. නෑ එහෙම දෙයකට නෙමෙයි. අනේ දෙවියනේ මේ ආදරේ නඟ මං ගොඩක් අසරණයි. එහෙනම් මගේ මැනික ඇයි මේ? මං අර තීරණයට කැමති දෝනි. ඔව් අපි මැරි කරමු. ඔය ඇත්තමද මැනික? අයිය හැම කෙනත් එක මාව වඩාගෙන පහළ තට්ටුවට දිව්වා. මා වැටීම ඔඩ තරින්න. පුතා මොකද මේ කෙල්ල වැටේ? ආය වැටෙන දෙන්නේ නෑ මගේ කෙල්ලෙක් නැන්දි. අද ඉදන් මං ළඟ මගේ ඉස්සරහා තියන් මං ඉන්නේ. ඒ කිව්වේ මොකෝ මේ දෙන්නවා? අපි මැරි කරනවා. තෝනි මැරි කරමු කිව්වා. ආ මගෙදු පරක් වෙලා හරිම තීරණය ගත්තා. ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ මැනිකට වැඩදින් නෑගත්තන ඉන්න මං අප්පච්චිට කෝල් කරන්න. අම් මෙහෙම කියලා අපි ළඟින් ගියා. අයියේ ඒත් ඇයිගත්තන ඒත් කියලා හිතන්න හදන්නේ. උඹට මට ආදරය කරන්න බෑ කියලානේ. මං පුදුමෙ වගේ යාගේ ඇස් දිහා බැලුවා. කමක් නෑ මැනික අපි දෙන්නටම. නෑ අපි තුන්දෙනාටම තියෙන මට ආදරේ කරන්න පුළුවන්. එහෙම කියලා මගේ බඩට අත තියාගෙන හරි ආදරෙන් ඉඳියා බලන් යා කතා කළේ. චූටියෝ ඉක්මනට එන්න අම්මේ ළඟට අප්පච්චික සෙල්ලම් කරන්න. දෙයනේ කිසිම තප්පරයක මාව රිද්දන්නේ නැති මේ ආදරේ මං කොහොම දරා ගන්නද? ඇත්තටම දනු අයගේ වචන ළඟ මාව පිච්චිලා යනවා. මං අසරණයි. සතියක් විතර ඇතුළත හැමදේම ලෑස්ති කරලා අපි පොඩි පාටියක් ගත්තා. අප්පච්චිගේ යාළුවෝ හැමෝටමත් එන්න කියලා අපි ගෙදර පොඩියට එන්ගේජ්මන්ට් එක ගත්තා. මේ වෙනුවෙන් නදී වගේම ලහිරු අයත් පවුලේ මෑය වගේ අපිට උදව් කළා. මං නීතියෙන් තනුව අයියගේ මොන අයද. ඒත් නීතියට ලෝකෙට පේන්න මං යාගේ බිරිඳ වුණත් මට සැබවින්ම බිරිඳක් වෙන්න බැරි වුණා. ඇත්තට මේ කුසේ වැඩෙන්නේ වෙන අයෙක්ගේ දරුවෙක්. එහෙම කල්පනා වෙනකොට මට මං ගැන මහ වේදනාවක් දැනුණා. මැනික මොනාද හිතන්නේ? මෙහෙ එන්න අපි නටමු. ඔයාට නම් පිස්සු අයියේ නටන්න බෑ දැන්. පොඩ්ඩක් නටමු. එහෙම කියලා අයමාව තුරුල් කරන් නැටුවා. දින සති මාස ගණන් ගෙවිලා දැන් මයි කුසට මාස 6ක් පිරෙන්න ළඟයි. අම්මා අප්පච්චි වගේම හර්ෂ අයියත් මං ළඟින් ඉඳලා මට උදව් කළා. මේ අතර අප්පච්චිගේ බලකිරීම මතම හර්ෂය ගුරුපත්තේමෙන් ඉල්ලා අස්සුණා. අස්සල අප්පච්චිගේ බිස්නස් වල රිජොයින් වුණා. නදී නම් ගොඩක් අවස්ථාවල මාව බලන්න එන එක කෑම වර්ග හදන් ආවා. ආස ගොඩක්ම දේවල් ගොඩක් රසට හදන් ආවා. දෝනි අපි නෝර ගිහින් එමු. අත්තම්මලත් බැලලා පොඩ්ඩක් ඇවිදලා එමු. එහෙම එමු. ඒකනම් හොඳයි අයියේ. නදී නංගේ ලහිරුව සෙට් කරගමු. වැකේෂන් එකේ යමු එහෙනම්. හායියේ අපි කතා වුණා වගේම පහුවදා නෝර ගියා. අපිත් එක්ක ලහිරු අයියයි නදීත් ආවා. මැනික මොනාද කන්න ඕනේ? බඩිගිනි නැතාම තව එච්චර දුරක් ආවෙත් නෑනේ අයියේ. කවුද දන්නේ ඉතින්? අපිට ඔව තේරෙනවා නේ ලහිරු. අනේද කියන්නේ අයියේ. හරි තේරෙන්නේ නැත්නම් දෙන්නම තේරුම් ගන්න ඉගෙන ගන්නකෝ. නේද නදී? ඇත්තටම ලහිරු ළඟදීම නැද්ද මොකුත්? පිස්සුද දනුෂ්ක අයියේ? අපි තව මැරිකලෙත් නෑ. එහෙනම් ඉක්මනට බැඳපල්ලා. අපි තාසේ අප්පච්චි ලැබෙනවට අමතරව මාමල නැන්දලත් එන්න. අපේ කට්ටිය හිනාවෙවි. කතා කර කර නෝරට මාව.
හිතේ මොනතරම් දුකක් තිබ්බත් අයියා මට දුක හිතන්න අතීතේ මතක් කරන්න අවස්ථාවක් දෙන්නෙම නැහැ. එයා හැම තප්පරයකම මල් ළඟ. ඒ අතින් අයියාව මට ලොකු හයියක්. මේ කතාවේ ඊළඟ කොටසත් බලන්න ආසන දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි ඊළඟ කොටස දැම්ම ගමන් ඔබට notification එක කරාගේ phone එකටම ඒ කොටස ගින්න ගන්න පුළුවන්. ඔයා මේ කතාව පස්සේ බලන කෙනෙක් නම් මේ වෙනකොටත් මේ කතාවේ ඊළඟ කොටස දාලා තියෙන්න පුළුවන්. ඒක නිසා description එක බලලා ඔයාලට ඊළඟ කොටස බලන්නත් පුළුවන්.